මේ අනුෂා ගැන කතා කළා. මේ ගොඩක් වෙලාවට මේ අර කවුද කතා කරනකොට කිව්වා අද මොකද අමුතු ලස්සනක් තියෙනවා එහෙම කියලා. මම අද අනුෂාගේ ආසම මොකටද දන්නවද? ඔව්. සපත්තු දෙකට. අයියේ. නයික හරි ෂෝ හරි හුරු බූටි සෑල්ලුයි. මේ ගොඩාක් සෑල්ලුයි ඔක ඔකෙන් පෑගුණොත් කාටද? මේකේ මේ විශේෂත්වය තියෙන බිබල් නෙහාරගේ වෙඩින් එක තිබුණානේ පහුගිය වක් වානේ දැන් මාස කීපයක් වෙනවා. මෙයා දන්නවද දන්නේ මත් එතන හිටියා මොකක්ද එදා තිබුණු ෆැෂන් එක කවුරුත් දන්නේ නැති දෙයක් මම මේ එළියට දැම්මේ. මම දන්නේ නැහැ මම කිත් එක තරහ වේද කියලා. ජාති දෙකක සපත්තු දෙයක් තිබුණා ඒක ෆැෂන් එකද? නෑ නෑ මම මේ ෂූ මේ නෙහරගේ වෙඩින් එකට යන්න ආවේ ෂූටින් ඉඳලා. ඉතින් මම ටිකක් කලබලෙට තමයි ඇන්දේ. වැරදිලාද ඇත්තටම? ඔව් ඇත්තටම වැරදිලා. ඉතින් ඇන්දර සමන් ඩ්‍රයිවිං ඉක්මනට ඩ්‍රයිවිං කරන්න වුණාම සරප දෙක ගලවනවා. දරුවෝ දාලා පිටිපස්සෙන් දාන ඉතින් මම හදිසි ආව ටක් ගාලා. දැන් ඊට පස්සේ බහින්න ඕනේනේ කායක දෙන්න ඕනේ. ඒකින්ද මම කරපු දෙය පිටිපස්සට ටක් ගාලා දැම්මා. ටක් ගාලා දැම්මා. දාලා ඉතින් ගියා මොකද මේ කියන්නේ උස බැලන්ස් නේ. ඉතින් ගිහිල්ලා ටිකක් වෙලා මං එහෙටත් ගිහිල්ලා මෙහෙටත් ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා ටික වෙලාවක මම්ම බලනකොට මම දාගෙන ඉන්නේ ස්ටයිල්ස් දෙකක් තියෙන සෙටප් දෙකක්. ඇවිත් කොහමද? නෑ ඉතින් උසහරි හැබැයි ස්ටයිල් එකයි කලර් එකයි වෙනස්. ඊට පස්සේ ඉතින් ඇඳන් හිටියද මේ ටිකක් වගේ නේද? වාතේට යන්නේ දැක්කේ නෑ. ඩාන්ස් කරන වෙලාවට පේන්නේ නෑනේ මොකද සපතු දිහා බලන්නේ නෑනේ ඔක්කො. වාතේ තා මේ ලැන්ඩින් සින්න එකට බලන්න ෂූටින් ගිහලා නේද? නැද්ද? ඒකේ ගලින්.